මට දෙනවා දරුවනේ ධන හතර ගුණ කරන්න ධන දෙකෙන් හොඳට අහගන්න මේ කතාව right මේක හොඳට තේරුම් ගන්න එකපාරෙන් කියලා දෙනවා ලකුණු පස්සේ බලන්න ඉස්සර සංඛ්‍යාව බලන්න හතර වරක් කීයද බලන්න පුතේ දෙක දෙක right හතර වරක් දෙක හතර වරක් දෙක 8යි ඉස්සර සංඛ්‍යාව බලන්න මෙන්න ලකුණු බලන විදිය මේක මාර ලීසි මෙයාගේ ලකුණු මොකද්ද පුතේ දන මෙයාගේ ලකුණු මොකද්ද දන දෙන්නගේ ලකුණු සමානද අසමානද සමානයි මගේ පුතේ මතක තියාගන්න ලකුණු සමාන දෙන්නෙක් නම් ගුණ කරන්නේ ලකුණු සමාන දෙන්නෙක් නම් ගුණ කරන්නේ පිළිතුරේ ලකුණ අනිවාර්යෙන්ම ධන තේරුණාද පුතාට කියපු දේ ලකුණු සමාන දෙන්නෙක් නම් ගුණ කරන්නේ පුතේ පිළිතුරේ ලකුණ ධන හරි කගම පැටියෝ ධන හතර හතර හතරමයි එන්නේ උපදවන්නා පහ ගුණ කිරීම ධන තුන කියන්න පුතේ ධන 15යි මේ ධන 6 ගුණ කිරීම ධන 4 ධන 24යි ධන 24යි ඉතින් සමානයි ලකුණු සමානයි එහෙනම් පිළිතුරේ ලකුණ ධන තේරුණාද හරිද රයිට් ඍණ පහ ගුණ කරන්න ඍණ එකෙන් ධන පහයි ඔය දැන් එන්නේ සටපට ගාලා උත්තරේ හා ඍණ තුන ගුණ කිරීම ඍණ හය ධන 18 18යි ඍණ 9 ගුණ කිරීම ඍණ තුන ධන 27යි එහෙනම් හොඳට මතක තියාගන්න මේක අමතක වෙන්න බෑ මොකද මේක මෙතනින් එහාට හැමදෑම අපිට සුළු කිරීමට ඕන වෙනවාමයි සදිස් සංඛ්‍යා අපිට හැමදෑම ජීවිතේ ඕන වෙන කොටස හරිනේ සයන හොඳට මතක තියාගන්න ලකුණු සමාන දෙන්නේ ಗುಣ කරනවා නම් පිළිතුරේ ලකුණ ධන කවුද මේ ලකුණු සමාන දෙන්නේ කියන්නේ ධනයි ධනයි ಗುಣ කරත් ධන ඍණයි ඍණයි ಗುಣ කරත් ධන කතාව තේරුණාද? ලියන් කිරීමේදී ලකුණු සමාන සදිස සංඛ්‍යා දෙකක් ಗುಣ කිරීමේදී ලකුණු සමාන සදිස සංඛ්‍යා දෙකක් ಗುಣ කිරීමේදී ලකුණු සමාන සදිස සංඛ්‍යා දෙකක් ගුණ කිරීමේදී පිළිතුරේ ලකුණ වෙන පාට පෑනකින් ධන ලියපු පෑනෙන් වේ ධන වේ අපි චුට්ටක් මෙන්න මෙහෙම මේකේ පොඩි සාරාංශයක් දෙමු. ධන ලකුණකුයි ගුණ කරාම පිළිතුරේ ලකුණ ධන. ඍණ ලකුණකුයි ඍණ ලකුණකුයි ගුණ කරාම පිළිතුරේ ලකුණ ඒ ධන. මෙන්න මේක ලියලා පොඩ්ඩක් කොටු කරලා තියන්න. ධනයි ගුණ කරාම ධන, ඍණයි ගුණ කරාම ධන. ලකුණු අසමානුත් මොකද වෙන්නේ බලන්න. දැන් මෙච්චර වෙලා ගත්තේ ලකුණු සමාන දෙන්නේ ගුණ කරා. ඒක මතක තියාගන්න ලකුණු සමාන දෙන්නේ ගුණ කරොත් ධන. එච්චර. සමාන දෙන්නේ ගුණ කරොත් ධන. මෙන්න අසමාන දෙන්නේ. ධන පහ ගුණ කිරීම ඍණ දෙක. ඍණ හතර ගුණ කිරීම ධන තුන. හොඳට අහන්න. එකයි මතක තියාගන්න. ලකුණු අසමාන නම් පුතේ
පිරිතුරේ ලකුණ ගුණ කරාම ඍණ ලකුණු අසමාන නම් පිරිතුරේ ලකුණ ගුණ කරාම එන්නේ ඍණ ඔච්චරයි මතක තියාගන්න තියෙන්නේ පස්වරක් 2 10යි හතරවරක් 3 12යි ඔන්න කතාව ඉවරයි කතාව ඉවරයි මොකද්ද මේ කතාව ලකුණු අසමාන දෙන්නේ ගුණ කරනවා නම් පිළිතුරේ ලකුණ ඍණ ලකුණු සමාන දෙන්නේ ගුණ කරනවා නම් පිළිතුරේ ලකුණ ධන පැහැදිලිද කතාව right ලියන්න ඔතන යටි තවක් දාලා ඍණයි ගුණ කරාම පිළිතුරේ ලකුණ ඍණ ඍණයි ධනයි ගුණ කරා පිළිතුරේ ලකුණ ඍණ ලකුණු අසමාන නම් ගුණ කරාම ඍණ ධන 5 ගුණ කිරීම ධන 3 ගුණ කිරීම ඍණ 1 ඕන බලා ගන්න සර සංඛ්‍යාව බලන්න 5වරක් 3 15යි 15 ස්වරයක් 1 15යි දැන් බලමු ලකුණ හොඳට බලන්න ධනයි ධනයි අන්න මෙතෙන්ට ලකුණ ධන එයා ගුණ කරන්න තියෙන්නේ ඍණේ ලකුණු අසමානයි එහෙනම් පිළිතුරේ ලකුණ තේරුණාද කියන්නේ මේ ටික කමෙන්ට් එකක් දෙන්න සාදිශ සංඛ්‍යා බෙදීමට ලියන්න පුතේ අනුමාතකාව සාදිශ සංඛ්‍යා බෙදීම ගුණ කිරීම වගේමයි ඊට වඩා ලේසි මේක මොකද්ද බෙදීම ඔන්න බලන්න මෙන්න පළවෙනි ගාන ධන 12 හදන්න පාපඩ බලා ගන්න බෙදීම ධන 4 ධන 16 බෙදීම ධන 8 right මෙතක බලා ගන්න පුතේ ලකුණු සමාන දෙන්නේ ගුණ කරාම පිළිතුරේ ලකුණ ධනනේ බෙදද්දිත් ඒකමයි ලකුණු සමාන දෙන්නෙක් නම් බෙදන්නේ පිළිතුරේ ලකුණ ධන ලකුණු සමාන නම් බෙදන අයගේ පිළිතුරේ ලකුණ ධන 12 4 බෙදුවා 3යි 10යි 10යි බෙදන්නේ පිළිතුරේ ලකුණ ධන 16 න් බෙදුවා 2යි එහෙනම් මේකේ උත්තරේ හිතලා දෙන්න ඍණ 9 බෙදීම ඍණ 3 ඍණ 9 බෙදීම ඍණ 3 ධන 3 3 very good ධන 3යි මරු ඍණ 15 බෙදීම ඍණ 5 ධන 3යි very good ඍණ 21 බෙදීම ඍණ 3 ධන 7යි කතාව තේරුණා මේ කෙටි සටහනකින් ලියාගව මෙන්න මෙහෙම ධන සංඛ්‍යාවක් බෙදීම ධන සංඛ්‍යාවක් පිළිතුර ධන ඍණ සංඛ්‍යාවක් බෙදීම ඍණ සංඛ්‍යාවක් පිළිතුරේ ලකුණ ධන මෙන්න මේක පොඩ්ඩක් ලියලා කොටු කරලා තියන්න දැන් අපි ඔයාලා මුණ ගැහිලා අවුරුදු දෙකම ආරක් විතර වෙනවානේ කාලය යන ඉක්ම නිකන් දැනෙනවද කොච්චර වේගින් කාලය යනවද කියලා අවුරුදු දෙකම ආරක් විතර දැන් ඔයාලා මාත් එක්ක වැඩ කරනවා හරියට මගේ දැන් අපේ පන්ති හිටපු මයි ටීචර්ස් කාලෙම ගත්ත වගේ ඔයාලා අවුරුදු 4ක් විතර අපේ 4 වසර ඉඳන් සමානට ඔයාලා ඉන්නේ නැති පහේනේ ඔයාලා පරිණි සෙට් එකනේ පහේක පටන් ගත්තේ ඔයාලා පහේ අවුරුදු 3ක්ම ආරක් විතර අපිත් එක්ක ඉන්න දරුවෝ ඉන්නේ. මාරයිනේ. පේනවනේ අපේ විශ්වාසනීයභාවය. අපි පන්ති අඛණ්ඩව එක දිගටම අපි කරා. පටන් ගන්න කොටත් කිව්වා. හැබැයි සමහර අයට විශ්වාසයක් තිබුණේ නැහැ මේක යනවාද කියලා. කෝල් කර කර තව මේක ඇත්තම කරනවා දිගටම. අපි පටන් ගන්න දවසේම කිව්වා අපි මේ පන්තියේ අනිවාර්යෙන් අපි දිගටම කරනවා කියලා. රයිට්? ඒ විශ්වාසය අපි අද වෙනකන් රැකලා තියෙනවා හරියට. වෙලාවට පන්ති, වෙලාවට ටියුට් එක, පන්ති උගන් ටික අපි හරියට කරලා තියෙනවා. හරියට බැලුවොත් ෆිසිකල් ක්ලාස් එකකට වඩා අපි ලස්සනට වැටික් කරා අපි ඔන්ලයින් පන්ති නැද්ද නේද
Excuse me, sir. right. හරි. යා අපිට තියෙන ලකුණු මොනේව බෙදන්න විතරද? අසමානීය. අසමානේව. යමු බලන්න අසමානේව බෙදන්නේ මොකද වෙන්නේ බලන්න. ඒකත් අර ගුණ කිරීම අසමානේව ගුණ කරා වගේ තමයි මේ. ඔන්න බලන්න. ධන 15 බෙදන්න ඍණ 5 පුතේ. ලකුණු අසමාන දෙන්නෙක් නම් බෙදන්නේ පිළිතුරේ ලකුණ ඍණ ඍණ 15 වහින් බෙදුවා 3යි ඍණ 21 බෙදීම ධන 7 ලකුණු අසමානයි එහෙනම් බෙදුවම ඍණ ලකුණ 21 හතෙන් බෙදුවා 3යි ධන 36 බෙදීම ඍණ 4 ලකුණු අසමානයි එහෙනම් පිළිතුරේ ලකුණ ඍණ 36 හතරෙන් බෙදුනහම 9යි කතාව තේරුණාද? හොඳටම. ඔව් සර්. රයිට්. ලියන්න ඔතන යටින් තරුවක් දාලා ඊළඟට. අපිට දාගන්න මෙන්න මෙහෙම ධන බෙදීම ඍණ පිළිතුර ඍණ ඍණ බෙදීම ධන පිළිතුර ඍණ ලියුවා කොටු කරා කොටු කරා ඉක්මනට. සරි ලිවරයි. අපායට යන්නේ බොරු කිව්වම නේද කේලම් කිව්වම නේ තියනවා එන වැඩ ගොඩක් අර කටු ඉඹුරේ නගින්න ඕනේ වැඩ තියෙනවා එහෙ කිව්වා දැන් දේස් තියෙන ගස් වල නගින්න බැරි අය ගස් දස් නැගල සූදානම් වෙලා යන්න ඕනේ හරි කටු දෙම නගින්න තියෙනවා මේ මට කල්පනා වුණ දේ තමයි ඒ යම රජු ඉන්නවනේ එතකොට යම රජු අපායේ රජ වුණේ පව් කළද පින් කළද කියලා නමය ගුණ කිරීම ඍණ 4 බෙදීම ධන 6 මෙන්න මෙහි වෙන්නත් පුළුවන් දැන් වැඩේ එන්නේ කොට සංකීර්ණයව පෙන්නන්න. ඍණ 4 බෙදීම ධන 6. මෙතන බලන්න. ඍණ 9 ගුණ කිරීම ඍණ 4 බෙදීම ධන 6. රයිට්. ඩක්කාල මේ දෙක මම කියලා දීලා ගණන් ටික දෙන්නම්. මෙතන ලකුණු අසමානයි අනිවාර්යෙන් පිළිතුරේ ලකුණ ඍණ. ඍණ. 24 6න් බෙදුව 4යි 20 ගැටලුවක් නැහැ. මත්තම ලේසි. මෙන්න මෙයා දිහා පොඩ්ඩක් බලන්න. මෙතන සුළු කිරීම් කිහිපයක් තියෙනවා. ඉස්සෙල්ලම ඔයාලා මෙන්න මේ ඉරේ මුඩ තියෙන ගුණ කිරීම ඉවර කරන්න ඉන්නවා. 9වරක් 4 36යි. ඍණයි ඍණයි ධන ධන 36යි. එයා බෙදන්නේ ධන 6යි 36 6යි බෙදුවම 6යි ධනයි ධනයි බෙදුවම ධන. කතාව පැහැදිලිද? ඔව් සර්. එන්න පුළුවන් ඊළඟ ගාන තමයි මෙන්න මේ. මෙන්න මේක එන්න පුළුවන් පුතේ. ඍණ 12 ගුණ කිරීම ධන 6 බෙදීම ඍණ 9 ගුණ කිරීම ධන 4 ඍණ 4 ගන්න ඍණ 9 ගුණ කිරීම ඍණ 4 ඔන්න බලන්න මේක වැඩ ගොඩයි ගුණ කිරීම තියනවා බෙදීම තියනවා ගුණ කිරීම දෙපලක තියනවා එන්න පුළුවන් උපරිම ගාන තමයි මේක ඔයාලට සති සංඛ්‍යා පාඩමේ හරිද විභාගෙට පොර ලොකුම ගාන එන්නේ මෙන්න මේ වගේ එක තොර මේකෙදි මොකක්ද අපි කරන්නේ ඉස්සෙල්ල පුතේ ඉරේ මුඩයි යටයි සුළු කරගෙන ඉන්න තීන විදියට 12වරක් 6 72යි ඍණයි ධනයි කියන්නේ ලකුණු අසමානයි පිළිතුරේ ලකුණ ඍණ 9වරක් 4 36යි ලකුණු සමානයි කියන්නේ පිළිතුරේ ලකුණ ධන දැන් දේසි 72 36න් බෙදුවා 2යි ලකුණු අසමානයි පිළිතුරේ ලකුණ සෙන්ටර් වැටික ඔයාලා කරා මට නෝට් එක දාන්න දෙවරු පොඩි කෙවවා නෝට් එක දාන්න අනිවාර්යෙන් එහෙනම් අපි ලබන සතිය හමු වෙමු හැමෝටම අයිබෝ ආයිබෝ සර් තෑන්ක් යූ සර් ගුඩ් නයිට් අයිබෝ